සුබම සුබ දවසක් වෙන්නට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමින් මගේ රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ අද සමාජයේ ගත්තම හරි බොහෝ දේවල් වෙනස් වෙලා ගිහිල්ලා විශේෂයෙන්ම වෙනස් වෙච්ච දෙයක් තමයි නිදා ගන්න කාලය කියන එක අපේ දරුවෝ පාන්දර 1 2 3 4 ඒ වගේ මුල් රාත්‍රියේ මෙහැරිලා ඊට පස්සේ දවල් 12 එක වෙනකන් දරුවෝ ටික නිදි. ඉතින් ඇත්තටම රාත්‍රිය දෙවියන් වහන්සේ නිර්මාණය කරේ මොනවටද කියලා හැවුවොත් ශරීරයට අවශ්‍ය කරන සුවය දෙන්නට, ශරීරයට අවශ්‍ය කරන නිින්ද දෙන්නට, රෙස්ට් එක දෙන්නට, රිපෙයා කර ගන්නට. ඉතින් මේ අන්ධකාරය කියන එක හරිම වැදගත්. මේ හොඳ ඩීප් ස්ලීප් එකකට අපිව හොඳ නිින්දකට අපිව රැගෙන යන්නට. නමුත් මේක වෙනස් වෙලා තියෙන නිසා අපේ දරුවන් හැමෝම වැඩිහිටියෝ අවබෝධ කරගන්න ඕන දෙයක් තමයි දවහල තියෙන මොනවටද කියලා හොත් වැඩ කරන්න අපි ඔය යාගයක් හැටියට ඔප්පු කරන්නට අපිව ක්‍රියාකාරී කරලා තියාගන්නට. ඉතින් එහෙමනම් ඒ රාත්‍රියේ නිින්දට යනකොට එක පාරට ටක් ගාලා ෂට් ඩවුන් කරලා කියලා අපි නිදිය ගන්නෙ නැහැ. නිදා මේ ගැන සමීක්ෂණ කරන අය කියන දේ තමයි මගේ රත්තරන් අම්මේ තාත්තේ දූපතේ අපි අවබෝධ කරගන්නට ඕනි. ඒ හැම ස්ටඩි එකක් තුලින්ම නිදා ගන්නට පැය දෙකමාරකට ඉස්සෙල්ලා රාත්‍රී කෑම ගන්නලු. ඊට පස්සේ ඒ ජීර්ණ වෙන්නට ඉඩ දෙන්නලු. ඒ වගේම තමයි හිමීට හිමීට අපේ ඒ නිදා ගන්න කාල පරිච්ඡේදය ස්ලෝ කරන්න කියලා කියනවා. නිදා ගන්න යනකොට ඒක ස්ලෝ ඩවුන් වෙනකොට පතරන් අම්මේ තාත්තේ දුවේ පුතේ මනස අපි නොදනුවත්තම ලකලැස් වෙනවා සූදානම් වෙනවා ඒ නින්දට යන්නට. ඉතින් එහෙමනම් වගකීමෙන් යුතුව අපි ඒ තියෙන කන්වර්සේෂන්ස් අපි වගකීමෙන් යුතුව බාරගම්මු. ඒ වගේම තමයි නිවුස් වගේ දේවල් බලලා කියලා අපි අන්තිම රාත්‍රි 10ට තියෙන නිවුස් එකක් බලලා නිදාගන්න ගියොත් අපි ඒ සේරම ඒ නිවුස් වල කියන්නේ සුබවාදී දේවල් නෙවෙයි හැමදාම කියන්නේ බෑඩ් නිවුස් ලැබෙන. ඉතින් මේ සේරමත් එක්ක නිදාගන්න ගියාම මුළු රාත්‍රියම අන්තිමට ගෙවෙන්නේ එවැනි සිතුවිලිත් එක්ක. ඉතින් ඒකින්ද වගකීමෙන් යුතු අපි ඒ නින්දර යන කාලය ගැන කල්පනාකාරී වෙමු. ඒ සඳහා දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. ආමෙන්.